මම ආරාධනා කරනවා දුවපු අලින්ට කිරි අහකට පියන් ඇල්ල පියානෝ පාරක් ගහලා වැඩ බලන්න. සංවර්ධන යුගයකදීද ඒක කිව්වේ? 2500 නෑනේ, ඒක ගුණවර්ධන යුගයේ කිව්වේ. ගම් යන්න ගම් යන්න පුළුවන් බිම් බලාගෙන තමයි යන්න ඕනේ. හොඳයි හොඳයි, මේ පරත බලා ගන්න. ඔව් ඒක තමයි. මං හිතුව කාගේ පස්සේද කිව්වා. මට හිතෙන දේවල් නේද. Happy show. Hi god. I want ලස්සන දවසක්. ලස්සන දවසක්. මොකෝ ෆෝන් ඕෆ් කරගෙන හිටියේ වහුගේ දවස් ටිකේ? මෙහෙමයි, ජාත්‍යන්තරයෙන් මට කෝල් කරනවා අනිත් අයට වගේම. ඒගොල්ලොන්ට විතරක් නෙමෙයි අපිටත් කෝල් කරනවා. හැබැයි මං යන්නේ මගේ ෆෝන් ඕෆ්. හරි. අපි පත්‍රය කියමු. ඔව්, අපි දිනමින පත්‍රයට යමු. ජාතික අවම මාසික වැටුප රුපියල් 17,500යි. දිනක වැටුප රුපියල් 700ට වැඩි කරයි. අන්න දවසකට වැටුප 700යි. දවසකට 700. ඔව්, ජාතික අවම මාසික වැටුප 17,500. දවසකට 700යි නේද? ඔව්. අර 2500කට ඉන්න පුළුවන්. ඔව්, 2500කට ඉන්න පුළුවන් කතාවකුත් මහත්තයෙක් කිව්වා මට මතකයි. මේක යුගයක් තිබුණානේ. අර මොකද්ද සංවර්ධන? සංවර්ධන යුගයකදීද ඒක කිව්වේ? 2500? නෑ නෑ, ඒක ගුණවර්ධන යුගයේ කිව්වේ. ඒක කියලත් මම හිතන්නේ දැන් අවුරුදු 10,500ක් විතර නේද? දැන් මේ රුපියල් 700 නේද? ඒක දවසට වැටෙන්නේ 700යි වැටෙන්නේ 700යි. ඕටි පාරක් දාගත්තා නම් බීලුණු කිලෝයක් ගන්න පුළුවන්. මේවා ඉතින් අපිට කියලා හරියන්නේ කියලා වැඩන්නේ. පොදු ජන පෙරමුණේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ. නාමල් මහත්තයා සංවිධායකම දීලා. ඉතින් මේ නැද්ද දන්නේ නේද ගෝඨාභය මහත්තයරෙම? මේක තමයි ගෝඨාභය මහත්තයාට සංවිධායකමක්. මෙහෙමයි, ගෝඨාභය මහත්තයාට මේ සංවිධායකකම නෙමෙයි සංකපල දුන්නා, විධායකමක් දුන්නා. ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තව දුරටත් පහලට. අන්න පල්ලෙහාට පොලි ප්‍රතිපත්ති ප්‍රතිපත්ති පොලි පල්ලෙ එහා දානවා. එතකොට ලයින් කන් දෙනවා, රුපියල් 10,000 දෙනවා, කිරිපිටි අඩු කරනවා. මේ චන්දේ ලවන සෙනසුරාද අද බා බලන්නකො. නෑ, ඒව සැකයක් ඇති වෙනවා හිටන්. ඕ කියන්න බෑනේ. එක පාට වෙනස් වෙන ඉඩ තියෙනවනේ. හරි කමන්නේ, අපිට කාලා ඉඳලා බීලා ඉන්න තියෙනවා. බීලා ඉන්න කාලා බීලා තියෙනවා. කාලා ඉඳලා බීලා ඉන්න තිබුණා කියලා තමයි බීලා කිව්වා. ඒවා මේව කරන්නේ නැහැ කියලා කිව්වා. සුරාපදු මේකෙන් කියලා තිබ්බා. අවුරුද්දට අඩු කරන්නේ නැහැ කියලා. අනේ අපි අවිල්ලු නැ. අත බුරු කරන්නේ නෙමෙයි. මං ඒවගේ තැන් වල ඉන්නු එහෙම බෑ මට. ඕනේ. ඒව තැන් වල ඉන්නවා. ඉතින් බූරුව ගැව්වත් එක ගන්න දැන හිටියත් එකයි. මොන පුරව දේව ගන්න. අවුරුදු නැකත් මානව හිමිකම් කොමිසම හමුවට. මම දන්නේ නැ මේ පාර අවුරුද්දට නැකත් දීහැලටක් ගන්න. කටේ දීලා නේ තියෙන්නේ. නැකත් දීලා තියෙන්නේ මැදම රාත්‍රියේනේ තියෙන්නේ. ඒකනේ මේ අවුල. මේක මම මට මේ පාර මේ අවුරුදු නැයි කියන්නේ ඊට. එහි මම 10 නිදා ගන්නවන්නේ. මට අවුරුදු ගන්න වෙන්නේ නැහැ ඊටම මාර මගුලක් ඉන්නේ. ඕ කියලා වැඩක් නැහැ. අදම රාත්‍රියේනේ. ඒකනේ. බෑ බෑ. මම නම් කිරි ගහකට පිහින් එන්න වෙරල්ලන්. කිරි ගහකට පිහින් එන්න පියානෝ පාරක් ගහලා වැඩ බලන්න. මැදම රාත්‍රියේදී. ඒ ඉතින් බැංකු වෙරලත් නැනේ ගනුදෙනු කරන්න. හරි. හොඳයි. වේග සීමා කැඩූ සෆාරි රියදුරන්ට දඬුවම්. නෝ දැන් මේ වේගෙද 20යි වගේ මම හිතන්නේ මතක. ඔය මේක ඇතුලේ මේ සෆාරිය. ඔව් 20යි. ඔව් එතකොට යන්නේ 40ට 50ට. අන්න මෙතන දිවියක් ඉන්නකෝවා. එතන කට්ටේ එකතු. හරිද? අර එහෙන් මෙහෙන් දාගෙන දන්නව අරයා. සෆාරි ජීප් යනගෙන නැද්ද? පැහැදිලිවම. මේ ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. හෙමින් ගමනක් තමයි අපි යන්නේ. මේ සෆාරි ගැන කතා කරද්දී ගුල්ලා ගමනක් ගැන කතා. දැන් එහෙම යනකොට ඇත්තට වේගෙ යනකොට අලි දුවනවා කැලේ හතරවට. අලි දුවනවා හතරවට. මම ආරාධනා කරනවා දුවපු අලින්ට. අර මේ දුවපු අලින්ට එන්න එක තැනකට. දැන් දිව ඇති. එන්න. දැන් අපි ඕගොල්ලෝ බැලුව ඇති ඕගොල්ලෝ අපි ගැන බලන්න. සපාරි ගැන. ඒ කියන්නේ දැන් යාල කැලි කැලේ අයාල ගියපු කට්ටිය දෙන්න කියලා කියන්නේ. අයාල ගියේ ඔක්කොටම ආරාධනා කරා. සපාරි නෙමෙයි වෙන සවාරියකුත් දෙන්නම් ඕන. ටෙලිෆෝන් කෝල් එකක් ගන්න වේන. මගේ ෆෝන් ඔෆ්. මට ගන්න එපා මගේ ඔෆ්. පෘථිවියේ වේලාව වෙනස් වෙයි. ඈ? වේලාව වෙනස් වෙලා. අන්න ඒකනේ මම මල්ලි උඹලට කිව්වේ. මොකද්ද?
මං කිව්වේ වෙලා වෙනස් වෙලා ඡන්ද තියන්න වෙන්නේ. කොච්චර කින්ද වෙලා වෙනස්ලා තියෙන්නේ? දැන් මේ මේ අවුරුදු ගානේ දැන් මේ 2020. එතකොට ඡන්ද තියන්නේ 2024 ඔක්තෝබර් අවුරුදු 4 විතර තියෙන්නේ. මේ 2020? 2020? 2020ද මේ? ඇත්තද මල්ලි? මල්ලි? චන්ද්‍රිකාගේ පැමිණිලි මෛත්‍රීගේ සභාපතිකමට උසාවියෙන් තහනම. අම්ම බලන්නකෝ මේ අර මේ මෛත්‍රී මාත්‍යාගේ සභාපතිකමට උසාවියෙන් දැන් තහනමක් දාලා තියෙන්නේ. දැන් මාතු මෙතනින් එහාට එතකොට කොහොමද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? මෙහෙමයි. මේ මෙතනින් එහාට කියන්නේ සැටලයිට් පාලනයක් තමයි මට හිතෙන්නේ. සැටලයිට් පාලනයක් තමයි තින්නේ. එච්චරම ඉතින් තාක්ෂණයේ ඉතින් නේද? දියුණුයි තාක්ෂණයේ දියුණුයි. එහෙම වටේම යනවා ඒ තාක්ෂණය. සැටලයිට් කියන්නේ අපි ඉස්සර සැටලයිට් එකත් ආසේ යනවා දැක්කම විතර තරුවක් කියේ. ඕ සැටලයිට් එකත් ඉතින් කාලේ තරුවක් වෙලා තිබ්බනේ. ඕ නිවිපත් වෙනවා දැන්. අවුරුදු කන්න මන්ත්‍රීන්ට සති 3ක නිවාඩුවා. ඒගොල්ලෝ දැන් රට කොහෙද යන්නේ? රට ගොඩක් වෙලාවට මෙයාල රට තමයි යන්නේ අවුරුදු නිවාඩු. ඔව් මොකද ගම යන්න බෑනේ. ඇයි? ඔව් ගම් බිම්බලා යන්න බෑ. ගම් යන්න පුළුවන් බිම්බලාගෙන තමයි යන්න ඕනේ. ගම් බිම්බලා කියන්නේ ඒක ඒගොල්ලෝ. යාලට තමයි එහෙනම් ගම් බිම්බලා යන්න තියෙන්නේ නේද? ඒගොල්ලෝ රට යනවා අපිට ගම් යයි දින්නවත් විදියන්නේ නැහැ ඊට. බෝංචි කිලෝව රුපියල් 45යි. වසර 10කට පසු එළවලු මිල 5%ටම වැටිලා. කොහොමද? නියමයිනේ. දැන් බලන්න බෝංචි කිලෝවක් බිනු අපි ගත්ත කීයද? කැරට් කිලෝවක් ගත්ත කීයද? ඒකනේ. දැන් ඔන්න ගණන් අඩු වෙලා තියෙන අවුරුද්දට හොඳට කාලේ ඉන්න පුළුවන් නේද මාත්‍යෝ? ඔව් අවුරුද්දට පුළුවන්. දැන් ඔයගොල්ලෝ කහ බතක් අදා ගන්න පුළුවන්. හරිද? එතකොට බෝංචි කිරට නම් කිරට, තෙල්ට නම් තෙලට. අර තව එළවලු අඩුයි. ඒ රාබුවෙම කන්නේ නැහැනේ අවුරුද්දට නේද? නැත්නම් අරවන හොඳයි. ඔව්. දැන් අඩුයි ඔක්කොම. දැන් ඉතින් මාත්‍යෝ ඉතින් හොඳට අවුරුද්දට නම් කාලේ ඉන්න පුළුවන් නේද? ඔව් බිත්තරත් අඩින හොඳට කාලා නිවිහැනෙයිලි මේ ඔක වැඩල්ලන්නකටද මේ පුංචි වැඩක් තියෙන ඔයගොල්ලන්ට කරන්න. මොකද්ද? වැඩල්ලන්නකට මොකද්ද? ඒ මේ කතර ගහන්න පුරුදු වෙන්න ඕනේ. ඔච්චර අඩුවට කාලේ. මේ අම්මේ. මේ කාලයක් තිස්සේ මිතින් අපි කැරට් මිනි කෑවේ. කියලා වැඩ නෝ. ආපහු දෙන්නේ කැරට් එකම තමයි. හොඳයි. මේ පරත බලා ගන්න. ඔව් ඒක තමයි. සර්. ඔයා විතරන්නේ මේ පරමාත් බලා ගන්න. බලන් අපි බලන් තමයි ඉන්නේ. මම බලන් හිටියා දෙන්න කකුල් පහක ගන්නවා මොකක්ද අනේ ඇරෙන් එන ගන්නවා. මොකක්ද එන දෙන්නේ ගෝ? තරංගි. මොකද්ද? තරංගි මල්ලොපුරේ තියෙනවනේ. ආනයනික ලොකුලුණු ගැන වැරදි දත්ත පාටලීට දීලා. ආනයන කරුවන්ගේ සංගමය. දැන් ඔක් කිව්වා කෝටි 8000 කෝද නේද? ඔව් කෝටි 8000 කෝද කියලා කිව්වා. මේ කියන්නේ දැන් කෝටි 8000ක්වත් තියෙන්න ඕනද? වැරදි දත්ත දීලා කියන්නේ නේද? කෝටි නෑ අඩු වෙන්න ඕන කියලා කියලා තියෙන්නේ. මේ ආනයන කරුව කියලා තියෙන්නේ මේක මේ වැරදි දත්තයක් කියලා. එහෙම නැත්නම් මේ ඒක මේ අඩුවෙන් දීලා නෙමෙයි 10000ක 1810 කියලා කිව්ල නෙමෙයි. වැරදි ගානක්. ඒක වැරදිලා තව ඔකට මේ මං හිතුවා බින්දුවක්වත් ඉන්න ඕනද කියලා. 8000 80000 කරලවත් තේම. අන්න වැලමිටෙන් එන්න. ඔය දෙන අන්න වැලමිටෙන් එන්න. නෑ නෑ මෙයා එන්න මට. දැන් පටන් ගමු. අහයි. දැන් පටන් ගන්න ඕද? ඕ. අදන ඇයි එන්නේ? මමද? ඕ. මම නිකන් එන්නේ. රණ්ඩු කරගන්න එපා. මොකද අපිට පත්තරේ තව කියවන්න තියෙනවනේ. ඕ. නිදහස් ජනතා සභාවේ 6ක් සජිත්ලාගේ සම්දානයට ගිවිසුමට අත්සන් තැබීම අද ඩලස් පස්සේ ඒවි. දිලා මාතකය. ආගේ පස්සේ දෙනවා කියන්නේ. එනේ කිවි කාමී මේ පස්සේ කියන්නේ ඊට පස්සේ ඒවි කියලා. පස්සේ මං හිතුවා කාගේ පස්සේද කිව්වා. මට හිතෙන දේවල් නේ නෑ. ඒ මාත් මුලින්ම එනවා ඒවිල කියන අනිත් කට්ටිය කෝවම පස්සේයි කියලා. ඒකයි. පස්සේ. අනේ නා. අනේ මොකක්ද අනේ ඔය ගහගෙන ඉල්ල දෙන්නගේ. අඬු කරගන්න නෑ. නැතුව. නෑ. මේ පරන්නේ මං. ඔයා දෙන්නේ. ඔව්. අන්නෝ අනගන්නෝ නෑ ඉන්න බෑ වගේ ඉන්නවා. උසල උස ගන්න බෑ.
මොකක්ද යන දෙන්නේ කොහොමද තිනවා දැන් පටන් ගමුද හරි 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 බම්මු දැන් පටන් ගන්න එපා ගිලෙන නැවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 21ක් ඉරානින් බේරා ගැනීමති පස් දිනකට වෛද්‍ය ප්‍රතිකාර සියලු දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ හොඳයි ඉන්නේ සතුටුයි බලන්න බේරගෙනනේ වෙන්නේ බේරගෙන තියෙනවා දැන් හැබැයි මට මේ හිතේ වේදනාවක් තියෙනවා එක කියන්න ඕන මොකද්ද දැන් 225ක් එක්ක මේ ගිලෙන්න තිබ්බ නැවක් කැප්ටන් කෙනෙක් මට මතකයි බේරගත්තා හරි නෙමෙයි ඉතින් ඉතින් මේ කැප්ටන්ට මොකද වෙලා තියෙන්නේ කැප්ටන් ගැන කතා කරන්නේ 225ක් එක ගිලෙන්න තිබ්බ නැවක් ඈ එන්න මේ බිනෝ සම්මාන දෙන්න වටිනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් සම්මාන නේ අවමාන තියෙන හොඳට මගේ කරන්න ඕනේ එක කැප්ටන් කෙනෙක් බේරගත්තා නේද බේරගන්න ඕදන් ඉන්නේ අපි නිඳ ගිහිල්ලා තිබ්බේ අඟහරු ලෝකෙට යන්න අපේ පියුමි තෝරා ගනි සුභාසින්තන අපි අනිවාර්යෙන් කොහොමද මේ මේකක් දින දැන් අපේ කෙනෙක් අපේම කෙනෙක් හදපු යානෙකින් රොකට් එකකින් වගේ නේද අඟහරුත් යනෝ නම් අපිට තවත් ආඩම්බරි වැඩි දුකට අපේ දුව මේ අපි මේ කවුද හදපු මේ එහෙම පුතේ සාදියේ තිනවා සද්ද බලපු මේවකක යනවා කියලා. එහෙම තියෙන රොකට් එකක කොහෙදන්නේ අපිට එහෙම යානාවක් නැහැ නේද? නෑ මම කෝල් කරා. ආ මම කෝල් කරා මේ අපේ කෙනෙක් අද රොකට් එකක් තියෙනව නැද්ද කියලා ඒක හරි මන්නේ ඩරි රට. ආ එහෙන් කිව්වනේ චීචි එපා කියලා. චීචි එපා කිව්වා. එපා කිව්වා. අනේ අනේ. ජීවත් වලල. ඔය දියානේ ඉතින් අගාර ලෝකෙට ගිලා එන්නත් එන්නත් එපා මේකේ. චීචි එපා කියලා නේද? දැනෙ දෙන්න තිබුණා හොයාගන්න තිබේ මන්ත්‍රීලා ඡන්දෙට කලින් වාහන ඉල්ලති අන්න යාල වාහන ඉල්ලනවලු ඡන්දෙට කලින් මාතේ මොකද කරන්නේ පවු නිති දෙමුකෝ ආ පවු ඔය ගමට යන්නනේ ඔ ගමට ගිහින් ජනතාවට සේවය කරන්න ජනතාවගේ දෙපතුලට ඒ ගෙමුදුලට පාරවල් වල නේද ඒවයි යන්න දැන් බිනෝ ඇතර තියෙන වාහනෙන් ඇයි යන්නේ යන්න බෑවි පරණ පරණේවනේ පරණයිද පරණයි එවීයිට පෙ ඔක්කොම පරණයි පෙජරෝ එහෙම පරණයි කුරු දෙකේ ඉංග්‍රීසි කුරුක පරණයිනේ ආ තේන ඒ වගේ යනකොට ගමට යනකොට ඡන්ද ඉවර වෙලා තියෙයි ඒක ඕ දැන් අලුත් ඒවා ගත්තනම් සින්සින් ගෑව ගියා සිංගාලා සේවය කරා ඒ ගොඳ වැඩ තමයි නේද මේ ඉතින් අලුතින් වාහනයක් ගන්නවනම් මොකද කරන්න ඕන කට්ටිය ඕ වාහන අලුතින් ගන්නවන වාහන දෙන ඇති ඒගොල්ලෝ ළඟට යන්න පලංගුවක්. පලංගුවක්. හොඳ වෙසෙන්න මොකිටි. පලයන්නේ මේ උඩට පලයන් කියනෝනේ. නගල පලයන් කියන. නගල පල. ශ්‍රී ලානිප නායකයෝ ඇනුම් පද කියා ගනිති. ඇනුම් පද කියා ගත්ත එක නේ අවුරුදු තරඟයක වගේ. ආත්මි හිතියත් වගේ මතකයි තනින්. තරංගයක් ඔය ඊට. තරංගයක් ඔය එක්කෙනෙක් කියලා යනවා අනිත් එක්කෙනා කියන එයා කියනකොට අර යනගටල යනවා. ඔව්. ඒත් ඒ මාර මේ ලස්සනයි ඒක. අනම් පද කියාගත්තා. සමහර විට තරංගයක් කියලා හිතන්නේ නැති අවුරුදු කාලෙනි ඉතින්. ඉතින් මට අර මේ ගුවන්තොට පොළේ එකයි මේක අතර මොකද සමානකම? ඈ? යට වෙච්ච ගුවන්තොට පොළේ? ආ. ආ. ඒ හොයන්නේ. සම්බන්ධකම් හොයන්නේ. යන්නේ. ඒව හොයන්නේ නැහැ ඉතින්. පල්ලි පත්තරේ කියවන් ඉන්න පඬිතු වැඩවලට යන්නේ. ජනාධිපතිවරණ නිරීක්ෂණ වැඩට දැම්ම අත ගහන්න. පැෆරල් සංවිධානය කරන දැම්ම අත ගහන්න කියලා ජනාධිපතිවරණ නිරීක්ෂණ වලට. දැම්ම? නැහනි දැම්ම. එපාද? දැම්ම තමයි. මේ දැම්ම. අත දාන්න යනවා කියන්නේ දැම්මම? අත ගන්න කියන්නේ වැඩවලට දැම්ම අත ගන්න කියලා කියන්නේ. මේ දැම්ම. එපාද? මේ දැම්ම මොකටද මූද? කොහෙද තියෙන්නේ? එහෙනම් ඒකට මාර්ගන මේ නිවුස් එක. මේ රැලියෙන් පස්සෝ පොහොට්ටුව ඡන්ද සටනට. ඈ මොකද්ද? මේ රැලියෙන් පස්සේ පොහොට්ටුව ඡන්ද සටනට. ඔයා දන්නේ මේ රැලිය සැප්තැම්බර් ඔක්තෝබර් වලට දාගන්න. ඉස්සෝ මේක නේ. ආවිතේ නේ. කන්ටෝ. Happy show. Happy show.